ෆෝන්වල තිබෙන එහෙත් ඇපල් සමගම කතා නොකරන ආකර්ෂණීය ගුණාංග කිහිපයක් ගැන තමයි අද මේ අපි කියන්න යන්නේ. ඇපල් සමගමේ නිමවුමක් වන ස්මාර්ට්ෆෝන් දුරකථන වෙළඳපොලේ දිගු කාලීනව ස්ථාවර ස්ථානයක් කුසලයි. ඒවා කොතරම් ජනප්‍රිය වූවද කියතොත් විශාල නගරවල සෑම පුද්ගලයෙකු සතුවම iPhone එකක් ඇත. කෙසේ වෙතත් මෙම ඇපල් උපකරණ හිමිකරුවන් වැඩි දෙනෙක්ම ඒවායේ ප්‍රබලත්වය පිළිබඳව කල්පනා නොකරති. තෝරාගත් වඩාත් ඇදහිය නොහැකි iPhone ප්‍රයෝග කිහිපයක් පහතින් වේ. පළවෙනි එක තමයි නිදින කාලගණකයේ සැකසීම. ඒ කියන්නේ settings the sleep timer. ඔබගේ නිින්ද විකාරයක් කරමින් රාත්‍රී පුරාවට ඇසෙන ඔබේ ප්‍රියතම ගීතවලින් බාධා නොවි දැන් ඔබට නිදාගත හැකිය. clock app යෙදුම විරුද්ධ කොට සංගීතය ක්‍රියාත්මක විය යුතු කාලය තීරණය කර කාලගණකයේ සැකසන්න. ඒ අවසන් වීම සඳහා when time ends මුත්තම බා නාද රටා තෝරා ගැනීමකින් තොරව පහළට scroll කරන්න. දැන් ඔබට නිින්දට යා හැකිය. ඔබ වෙනුවෙන් ඉදිරි හරිය ඔබේ දුරකථනය බලා ගනිවි. ඊළඟට කම්පන භාවිතාවක් නිර්මාණය කිරීම. අතපසු වීමකින් ඔබේ iPhone දුරකථනය පණිවිඩ සඳහා සම්මත කම්පන ගැස්මක් භාවිතා විය හැකිය. කෙසේ නමුත් ඔබේ කම්පන රටාවක් නිර්මාණය කළ හැකිය. ඔබේ දුරකථනයේ සෙටින්ග්ස් යෙදුම විහිදුවන්න. සවුන්ඩ්ස් මත තට්ටු කරන්න. එහි ඇති සෝදිසි මාදලිය සහ කම්පන ලැස්තුව තෝරා ගන්න. වයිබ්‍රේෂන් තට්ටු කරන්න. දැන් නව කම්පනයේ නිර්මාණය වී අවසන්. ඊළඟට ටැප් වයිබ්‍රේෂන් ක්‍රියේට් නිව් වයිබ්‍රේෂන් පටිගත කිරීම ආරඹන්න. ඔබට අවශ්‍ය කරන කම්පනයේ පිළිවෙලට තිරය මැදට තට්ටු කරන්න. මේ අවසන් වූ පසු පටිගත කිරීම නවත්තන්න. එම කම්පන රටාව සුරක්ෂිත කරන්න. නාද රටා මෙනුවේ කම්පනකට සේ භාවිත කම්පන ලේඛනය තුළ ඒ ගබඩා කිරුණු ඇත. මේට අමතරව ඔබේ දුරකථන ලැස්තුවේ තිබෙන සීලොම් සම්බන්ධතාවයන් සඳහාද මේ යොදාගත හැකිය. ඊළඟට ඔබේ දුරකථනයේ RAM පිරිසුදු කිරීම. ඔබගේ දුරකථනයේ RAM පිරිසුදු කිරීමේ සරල උපායක් මෙසේය. පහත පියවරයන් අනුගමනය කරන්න. බලේ විසඳ කරන පණිවිඩයේ දකිනතුරු sleep හෝ wake බොත්තම තද කර ඔබාගෙන සිටින්න. අනතුරුව එම බොත්තම නිදහස් කර home button බොත්තම තද කර ඔබාගෙන සිටින්න. තප්පර දෙකක කාලයක් තුළ දුරකථන තිරය මැදක් ආලෝකය වැඩි වී ප්‍රධාන තිරය නැවත මරුවේ. සල්කිය යුතු ඉක්මන් බවකින් යුතුව ඔබේ iPhone හි RAM පිරිසුදු වන ඇත. ඊට පස්සේ iMessage කාල මුද්‍රාව. විශේෂක පණිවිඩයක් යවන ලද නිවැරදි වේලාව දැන ගැනීමට ඔබට අවශ්‍ය නම් මෙම සරල පිළිවෙත අනුගමනය කරන්න. පණිවිඩයේ යෙදුම විවෘත කරන්න. පණිවිඩ සම්බන්ධතාවය මත තට්ටු කර විශේෂිත කාල මුද්‍රාව බලන්න. ඔබේ ඇඟිල්ල දකුණේ සිට වමට ස්ලයිඩ් කරන්න. දැන් ඔබට එක් එක් පණිවිඩයට අදාළ කාල මුද්‍රාව බලාගත හැකිය. ඊළඟ එක තමයි පණිවිඩවල අකුරු ප්‍රමාණය ගණන් ගැනීමේ හැකියාව. පණිවිඩයේ යැමීමට පෙර අතුව එහි ඇති අකුරු ගණනය කෙතෙක්දයි බලාගත හැකිවන අයුරින් ඔබේ iPhone සකස් කළ හැකිය. සෙටින්ස් අයිකනේ තට්ටු කර පණිවිඩය තෝරා ගැනීම වෙත ස්ක්‍රෝල් කරන්න. පණිවිඩ කොටසේ ඇති බොත්තම කැරක්ටර් කවුන්ට් දකුණු දිසාවට හරවන්න. ඔබේ පණිවිඩයේ යතුරු ලියනය ආරම්භ කළ වහම එම සංඛ්‍යා තිරේ දිස්වනු ඇත. ඊළඟට තිරේ අගුලලා තිබේදී වීඩියෝ පටිගත කිරීම. ඔබේ පින්තූර ගැනීමෙන් හෝ පටිගත කිරීමෙන් හෝ ක්‍රියාවලිය වෙනත් කෙනෙකුට දැන ගැනීමට අවකාශයක් සැලසීමට ඔබ අදහස් නොකරන්නේ නම් ඒ සඳහා පහත පියවර අනුකම්පණය කළ යුතුය. ඔබගේ iPhone අගුලලා ඇති බව තහවුරු කරන්න. ෂටර් බොත්තම තද කරන්න. පහත දකුණේ ඇති කැමරා අයිකනය අඩක් ස්ලයිඩේ කරා යානුදී රඳවාගෙන සිටින්න. කැමරා ස්ලයිඩ් මොඩ් මත ඔබේ ඇඟිල්ල තබා වීඩියෝ මොඩ් ස්ලයිඩ් කරන්න. හෝම් බටන් දිත්ත ලෙස තෙවරක් ඔබන්න. ස්ලයිඩරේ මත අඩ වශයෙන් ඇඟිල්ල තබා ගන්න. එවිට තිරය මැකී යන්නද ඔබේ iPhone එක දැන්ටමත් වීඩියෝවක් පටිගත කරමින් තිබෙන බව මතක තබා ගන්න. පටිගත කිරීම අවසන් කිරීම සඳහා සුපුරුදු පරිදි iPhone අගුළු හරින්න. ඊළඟ එක තමයි ශ්‍රව්‍ය සහ වීඩියෝ ට්‍රැක් නැමතේ තීම. ස්ලයිඩරේ සරලව චලනය කිරීමෙන් ඔබට ශ්‍රව්‍ය හෝ වීඩියෝ වල ඇතිලීමේ වේගය අඩු වැඩි කළ හැකිය. කහපැති කලාපය වේගවත් ඇතිලීමක් සඳහා භාවිතා කෙරේ. ඔබේ ඇඟිල්ල රතු කලාපයට ගෙන ගිය හොත් අඩ වශයෙන් වේගවත් වන අතර කොළ පැහැති ප්‍රදේශ බොහෝසෙන් සෙමින් චලනය වේ. ඊළඟ එක දුරකථන දිගුවකට ඇමතීම. මේ සඳහා පළමුව ප්‍රධාන අංකය කරකවන්න. පසුව තරු සලකුණ සහිත බොත්තම කොමාවක් දකින තුරු අල්වාගෙන සිටින්න. අවසන් කොමාවට පසුව දිගුවේ අංකය ඇතුළත් කර ඇමතුම් බොත්තම ඔබන්න. ඊට පස්සෙක iPhone සහ iPad games වල තිබෙන වෙළඳ දැන්වීම අබහිර කිරීම. ඔබ හිත උපකරණවල ක්‍රීඩා කරමින් හෝ යෙදුම් භාවිතා කරමින් හෝ සිටින විට මෙබඳු දැන්වීම් වලින් හිරහෙර වී තිබෙනවාද? එසේනම් ඒවා අවහිර කිරීම හෝ අක්‍රිය කිරීම හෝ සරල ක්‍රියාමාර්ග මෙන්න. ඔබේ දුරකථනයේ ගුවන් යාන මාධ්‍යලයට මාරු කර විට එහි ගුවන් විදුලිය තාවකාලිකව ක්‍රියාත්මක නොවන අතර කිසිදු බාධාවකින් තොරව බොහෝ ක්‍රීඩා කළ හැකි වනු ඇත. ඊට පස්සේ සමස්ත මොඩේ දිශාව මාරු කිරීම. iOS විදීමට පෙර ඊතලයට තට්ටු කිරීමෙන් පමණක් සරලව මෙම මොඩ් එකේ දිශාව මාරු කළ හැකිය. ඊළඟ එක තමයි ගණක යන්ත්‍රයේ දූ මේ ඉලක්කම් කපා හැරීම. ඔබ යතුරු ලියනය කළ ඉලක්කමක වැරැද්දක් තිබේ නම් ඔබ ඇඟිල්ලෙන් වමට හෝ දකුණට හෝ පිස දැමීමෙන් අවසාන ඉලක්කම ඉවත් විය හැකිය. ඊළඟ එක
හදිසි දුරකථන ඇමතුමක් ලබා ගැනීම මෙඩිකල් ID කොටස සම්පූර්ණ කිරීමෙන් iPhone එක ඔබේ ජීවිතය බේරා දිය හැකිය. මෙම කොටසේ ඔබගේ සියලුම වැදගත් තොරතුරු ගබඩා කරන අතර ඒවා එක පහරකින් ලබා ගැනීමේ හැකියාවක් ඇත. මෙහි ඔබේ රුධිරයේ වර්ගයේ මෙන්ම ඔබට ආසන්නික වන බෙහෙත් වර්ග දෙතුනක් කළ යුතුය. ඊළඟක ආසන්නව වැසුණු සෆාරි ටැබයන් ප්‍රකෘතිමත් කිරීම. ඔබ හම්බෙන් ටැබ් එකක් වැසුවොත් හෝ මෑතකදී ළඟා වූ ටැබ් එකක් නැවත විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම් තිරේ පහළ තිබෙන ධන ලකුණ ඔබ රඳවාගෙන සිටින්න. ඊළඟට Google සිතියම් බාහිරව භාවිතා කිරීම. ඔබේ දුරකථනයේ සිතියම් සැවීමේ පෙට්ටියේ OK Maps යන යතුරු ලියනය කිරීමෙන් සිතියම් බාහිරව භාවිතා කිරීම සඳහා බාගත කරගත හැකිය. ඊළඟක සංගුණ ශේෂ්ත්‍ර පරීක්ෂණය යෙදුම. සියලුම iPhone වල රහස් සේවා සංකේත ඇත. එම උපකරණය සම්බන්ධයෙන් විවිධ තොරතුරු එනම් ජංගම ක්‍රියාකරු සෙල්යුල අන්තර්ජාල වෙනදී එමගින් ලබාගත හැකිය. උදාහරණයක් විදිහට ඔබ 3.0.1#1234#5# සංකේතය ඇතුළත් කළහොත් SIM කාඩ් පත පිළිබඳව සංගුණ මෙනු, ජාල ක්‍රියාකරු සහ සංඥාවල ශක්තිය ආදී ඔබට දැනගත හැකි වනු ඇත. ඊළඟට iPhone එක Wi-Fi වේගයෙන් වර්ධනය කිරීම. Wi-Fi සංඥා පද්ධතිය දුර්වල වූ විට Wi-Fi සහයෝගිතාවේ ක්‍රියාවලිය ඔබේ දුරකථන යට සකසා ගැනීමෙන් ඒ නිරායසයෙන් සෙලියුලර් සම්බන්ධතාවයට හුරු වේ. ඊළඟක ස්ප්‍රීතු ලෙවලය. ගණකය, විදුලි පන්දම් සහ මාලිමාවට අමතරව ඔබේ iPhone සැඟවුණු ස්ප්‍රීතු ලෙවලයක්ද තිබේ. ඒට ළඟා වීම සඳහා කොම්පෝස් යෙදුම විවෘත කොට ඔබේ ඇඟිල්ල වම් පසට පිස දමන්න. ඊළඟක ඔබේ iPhone දීප්තිය අවම මට්ටමට වඩා අඩු කිරීම. අඳුරේදී තිරයේදී අවම දීප්තිය ඔබේ ඇස්වලට අපහසුතාවයක් ඇති කරන්නේ නම් පහත සැකසුම් ප්‍රයෝජනෙට ගන්න. Settings, General, Accessibility, Zoom යන්න. Scroll කර Show Control සැකසුම් විවෘත කරන්න. කලින් තිබූ වෙනුව වෙත ආපසු යන්න. Accessibility Shortcut වෙත scroll කරන්න. ඉන්පසු Zoom ක්‍රියාත්මක කරන්න. Home button තෙවරක් වට වටකුරු පාලකය මත තට්ටු කර උඩට ගන්න. අවම මට්ටමට මෙම සිලින්දරය සකසා Choose Filter මත තට්ටු කරන්න. අඩු ආලෝකය තෝරාගෙන පාලකය සංගවන්න. ඊළඟක Apple Music හි Apple හා සම්බන්ධ ටැබ් යන්න ක්‍රිය කිරීම. සංගීත ලෝලින්ගේ සීමාමයින් අර්ථාන්විත පුළුල් කරමින් Apple Music ප්‍රියත්ව වී තිබේ. නමුත් යෙදුම් විවෘත කිරීමෙන් පසු දර්ශනවන අතිරේක ටැබයන් ප්‍රෝග්‍රෑම් සමග අන්‍යෝන්‍යව ක්‍රියා කර සංකීර්ණ තත්ත්වයකට පත් කරයි. කෙසේ වෙතත් මෙම අනවශ්‍ය ටැබයන් සරල මෙහෙයුමක් මගින් පහසුවෙන් අක්‍රිය කළ හැකිය. Settings වලට ගොස් Music වෙත scroll කරන්න. Show Apple Music slider එක ක්‍රියාවිරහිත කරන්න. ඊළඟට Settings General Restriction පසු ඔබේ මුර වචනය යොදන්න. Apple Music පසු දමන්න. ඊළඟක ඔබේ iPhone නැවත ඇරඹීම. ඔබේ දුරකථනයේ එල්ලා වැටීමේ, ඝන වීමේ සහ ක්‍රියා නොකිරීමේ ප්‍රායෝගික අත්දැකීම් සමහර විට සෑම කෙනෙකුම සතුව තිබිය හැකිය. ඔබේ දුරකථනයට මද විවේකයක් දෙන්න. මේ සඳහා on off switch සහ home button එකවර තද කර තිරේ නිවන තෙක් බලා සිටින්න. මෙම ක්‍රියාවෙන් පසු පද්ධතිය නැවත ක්‍රියාත්මක වී Apple සලකුණ ඔබට පෙනුම ඇත.